ගරු දෙමව්පියනි, මේ ඡන්දය දෙන්නේ රට බේරගත්ත නායකයයි ඇඟ බේරගත්ත නායකයෝ දෙන්නෙක් අතර කියන එක මතක තියාගන්න. දැන් දැන් ලොංගම් පොරවගත්ත ජනතා විමුක්ති පෙරමුණේ නායකයා NPP කියලා සලුවක් වහගත්තට එතුමාගේ ඇත්ත තත්ත්වය එතුමා පෙන්නලා තියෙනවා. පෞගිය දවසකදී යාපනයට ගිහිල්ලා අනුර කුමාර කියනවා, දකුණේ මිනිසු රැල්ලක් හදලා තියෙන්නේ, උඹලා දුන්නේ නැත්තම් උඹලට මොන හරි වෙයි කියලා පගක් දානවා මේ තාත්තේ. මතක තියාගන්න, NPP නෙමෙයි උඹලාම JVP කාරයෝ. උඹලාගේ තකට රනිල් වික්‍රමසිංහත් රනිල් වික්‍රමසිංහගේ ගෝලයවත් බය වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. අපිට JVP කාරයෝ කරපු කෙරුවාව හොඳට මතකයි. මේ වැලිමඩ පැත්තේ මේ වතුකරේ වතු අධිකාරීවරු, මේ ගංවල අහිංසක UMP කාරයෝ රජයේ සේවකයෝ මැරුවේ මේ වෘක්ෂයෝ මේ වගේ ඉන්න JVP කාරයෝමයි කියන එක අමතක කරන්න එපා. ගෞරවනීය දෙමව්පියනි, රට බංකොලොත් වෙච්ච වෙලාවේ රජයේ සේවකයට පඩි ගෙවන්න බැරි වෙලාවේ ලංකාවේ රුපියලක් නැති වෙලාවේ මේ රට බාරගන්න එකෙක් හිටියේ නැහැ. අද මුන් ඔක්කොම සම්දර්ශන දානවා. සජිත්යෙන්, අනුර කුමාරමයෙන්, මගේ මිත්‍රයා නාමල් තවදනගෙන් හැමෝම සද්ද දානවා. හැබැයි රට බේර ගන්න ඕනෙච්ච වෙලාවේ එකෙක්ට බැරි වුණා අභියෝගේ බාර ගන්න. ආදරණීය මෞර්ණි පියෝර්ණි, මම අද එකක් මතක් කරන්නම්. එදා මාර්තු මාසේ තලතක්ක තිරියා 15 වෙනිදා, මාර්තු මාසේ 15 වෙනිදා 2022 සජිත්ලයි අපි ගියා පෙළපාලියක් ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට. අපි ආවා එක පැත්තකින් කොටුවේ සේසම පැත්තෙන්, අනිත් පැත්තෙන් ආවා සජිත් මහත්තයා කොල්ලුපිටිය පැත්තෙන්. ඇවිල්ලා බස් එකක් උඩට නගලා මෙහෙම කරලා මිනිසු බල්ලා කෑ ගහලා කිව්වා, මාසයක් දෙනවා ගෝඨාභය රාජපක්ෂල බැරණන් එයාට බාර දෙන්න කියලා. අක්කට මතක ඇති, මාසයක් දෙනවා කිව්වා. අපි මිනි පෙට්ටි ටිකකුත් අරන් ගිහිල්ලා ගිනි පෙළ ටිකකුත් පත්තු කරලා මේ ජනාධිපති ලේකම් කාර්යාලය ගාව ඔක්කොම දාලා මිනි පෙට්ටි ටිකත් විසි කරලා කිව්වා, මාසයයි දෙන්නේ, මාසෙන් ඵලයන් ගෙදර අපිට දීපන් කියලා. හිතුවත් නැති වෙලාවක අරගලයක් ඇවිල්ලා රට වැටුණා. ආදරණීය අම්මේ තාත්තේ, සජිත් ප්‍රේමදාස මහත්තයාට අඬ ගහලා දෙද්දි එතුමා ඉල්ලුව අයදා එතනට ගිහිල්ලා බෑ, අඬ ගහලා දෙද්දි ගත්තේ නෑ. මොකක්ද දන්නවද කිව්වේ? මේ වෙලාවේ මේක ගත්තොත් අවුරුදු දෙකකින් තියෙන ඡන්දේ ඉවරයි කියලා කිව්වා. ගරු දෙමව්පියනි, දේශපාලනය කියන්නේ ඕනම පක්ෂක මිනිහෙක් නෙමෙයි රටේ මිනිස්සු ආරක්ෂා කරන එක. සජිත් ප්‍රේමදාස මහත්තයාට බැරුණා රටේ මිනිස්සු ආරක්ෂා කරන්න. මිනිස්සු පොලිමේ ගෑස්ති ගැන අඩුම ගානේ දරලිම පත්තු කරන්න භූමි තෙල් ටිකක් තිබුණේ. මේක අපේ උන්ට අමතකයි නේ දෙයියෝ? මේක අපේ උන්ට අමතකයි. මම කියන්නේ ගෑස් නෙමෙයි, දරලිප ගහන්න අඩුම ගානේ පත්තු කරන භූමි තෙල් කාලක් ලංකාවේ තිබ්බේ නැහැ. එනිසා මිත්‍රවරුනි, රනිල් වික්‍රමසිංහ මහත්තයා අඩියෙන් අඩියෙන් අඩිය තමයි මේක හැදුවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ටයි කෝට් කාරයක් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇමරිකාවට කෝල් කරලා කිව්වේ නෑ, මචං මට පුළුවන් නම් එවපන්කෝ තෙල් නැවක් කියලා. එහෙම කිව්වේ නෑ. තෙල් අධිභාරයකුත් දෙවලා රට බංකොලොත් වෙලා අමාරුවෙන් තෙල් ගෙනල්ලා තෙල් කොහොමද ඔබතුමාලට දුන්නේ? ඉස්සල්ලාම අංකපිළිවෙලට දුන්නේ, සඳුදා එක අංකයකට, අඟහරුවා දෙක අංකයකට, බදා දෙක අංකයකට. ඊට පස්සේ ටිකක් වැඩි කරලා QR කෝඩ් එකක් දීලා තව තෙල් ටිකක් දුන්නා. අපි අමාරු ගමනක් ආවේ අම්මේ තාත්තේ. ඒ අමාරු ගමන ගොඩක් උන්ට අමතකයි. ඒ වෙලාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා දේශපාලනය කරන්න විදියක් නැහැ. හැබැයි ඒ වගේම රනිල් මහත්තයර දැන් කියන්නේ හොරුත් එක්ක ඉන්නවයි කියලා. මම ඒකට උත්තරයක් දෙන්නම් දෙමව්පියනි. රනිල් වික්‍රමසිංහ කියන්නේ තනි മന്ത്രി, පාර්ලිමේන්තුවේ ඉන්නු මිනිසුත් එක්ක තමයි වැඩ කරේ. සජිත් ප්‍රේමදාසන් ඉස්සල්ලාම ආරාධනා කරා ඇවිල්ලා උදව් කරන්න කියලා. අපි දාලා ගියෙත් ඒ හේතුව උඩ. එදා අපි කිව්වා මටවත් මනුස්සරවත් යන්න උවමනාවක් නැහැ,
ඔයා විශ්වාස කරන හතර පස් දෙනෙක් දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔයා බාර ගන්න නැත්තම් මාස 6ක් මේ රට උස්සලා දෙන්න මේ මිනිස්සු ජීවත් කරවන්න කියලා කැමති වුණේ නැහැ. මම එකක් ඔබතුමාට අද මේ වැලිමඩ ඉඳන් කියනවා, මේ රටේ දෙයියෝ ඉන්නවා. අමාරු වෙලාවක රට බාරගත්ත මිනිහා ජීවිතේට පරාජය කරන්න බෑ බෑ බෑමයි කියන එක මම මේ අස්වාදි කියනවා. You're watching the Life Traveler Channel.